සුබ දවසක් ඔයාලා හැමෝටම අදත් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා ඉතින් මම අද ලේසිම ලේසි විදියෙන් පොල් ටොපි හදාගන්න විදිය තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ මම අද මේ පොල් ටොපි හදාගන්න සීනි ග්‍රෑම් 100යි ගත්තේ ඒ සීනි ග්‍රෑම් 100 හට්ටියකට දාලා අඩුම ගින්දරේ තමයි මේක හදාගන්න ඕන වතුර අඩු කෝප්ප එකක් එකතු කරන්න මේකට එකතු කරලා මේ සීනි ටික හොඳින් දිය වෙනකන් හැඳි ගන්න ඔයාලට ලේසියෙන්ම මේක ගෙදරදී හදාගන්න පුළුවන් අමුද්‍රව්‍ය 3යි ඕන වෙන්නේ අපිට ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ඔයාලා දැන්ම subscribe කරලා තියන්න මේ වගේ ලේසියෙන් හදාගන්න රෙසිපි ඉස්සරහටත් මම අරන් එනවා ඔයාලා මේ පොල් ටොපි ද්‍රාවණය හදාගන්නකොට ලිපේ ගින්දර අඩුම මට්ටමේ තියෙන්න ඕන සීනි ටික දිය වෙලා ඉවරුනාම ගාගත්ත පොල් බෑවක පොල් එකතු කරගන්නවා මම අපි මේක දිගටම හැඳි ගා ගන්න ඕන දැන් පොඩ්ඩක්වත් හැඳි නොගා ඉන්න බෑ නැත්තම් අඩි ඇල්ලනවා පොල් කළු වෙන්න බලනවා එතකොට ඒක නිසා සීනි ද්‍රාවණය හොඳට පොල් වලට උරා ගන්නකම් මේක අපි හැඳි ගා ගන්න ඕන මම මේ වෙලාවේදී ලුණු කුඩු කාලක් විතර එකතු කරගන්නවා ඒ වගේම තමයි මම පාම්පිටි ටිකකුත් එකතු කරගන්නවා පාම්පිටි චුට්ටක් එකතු කරගන්නේ මේ ද්‍රාවණය පොඩ්ඩක් ඝනකම කරගන්න ඕන නිසා ඉතින් ඔයාලට මේ වෙලාවේදී ගෙදර කිරිපිටි තියෙනවා නම් ඒව ටිකක් හරි එකතු කරගන්න පුළුවන් ඉතින් කලරින් වලින් කොළපාටින් බින්දු දෙක තුනකුත් මම දාගත්තා ඔයාලට මේකට වැනිලා තියෙනවා නම් වැනිලා ටිකක් උනත් එකතු කරගන්න පුළුවන් ඉතින් මේ මිශ්‍රණය එක ගොඩකට ගන්න පුළුවන් විදියට මෙන්න මේ විදියට ගින්දර අඩුම තියාගෙන ඔයාලා මේක හැඳිගා ගන්න ඕන අඩි අල්ල ගන්න දෙන්න එපා මගේ පොල් ටොපි මිශ්‍රණය නම් දැන් හරි මිශ්‍රණය දාගන්නේ කෙසෙල් කොලයක් උඩට ඉතින් ඔයාලට බේකින් ට්‍රේ එකක් තියෙනවා නම් ඒකට උනා තෙල් ටිකක් ගාලා දාගන්න පුළුවන් මේක මම කෙසෙල් කොලයක තෙල් ටිකක් ගාලා තමයි මගේ මේ පොල් ටොපි මිශ්‍රණය දාගත්තේ මෙන්න මේ විදියට අපේ පොල් ටොපි මිශ්‍රණය කෙසෙල් කොලේ උඩට දාගෙන තව කෙසෙල් කොලයකින් හොඳට නීට් කරගන්න. අමුද්‍රව්‍ය තුනකින් ලේසියෙන්ම පොල් ටොපි හදාගන්න විදිය තමයි මම අද ඔයාලට කියලා දුන්නේ. නීට් කරලා ඉවර වෙලා උඩට පාම්පිටි ටිකක් කිහින්න ඉහළ ඉවර වෙලා තමයි අපි මේක කපා ගන්න ඕන. නැත්තම් පොඩ්ඩක් කපා ගන්න අමාරුයි. ඉතින් ඔයාලා මං කියලා දීපු විදියටත් පොල් ටොපි හදන්න try කරලා බලන්න. මේ ක්‍රමය ගොඩක් සාර්ථකයි. try කරලා බලලා ඔයාලත් මේ රෙසිපි හැදුවොත් අනිවාර්යයෙන්ම මට comment එකක් දාලා තියන්න. විනාඩි 15ක් වගේ පොඩි කාලෙකින් තේ බොන්න හවසට ඔයාලට මේක ලේසියෙන්ම හදාගන්න පුළුවන්. දැන් මේ විදියට කෑලි කපා ගන්න. ඉතින් අද මම පොඩි ප්‍රමාණයකින් තමයි මේ විදියට පොල් ටොපි ටිකක් හදාගත්තේ. ඔයාලට ප්‍රමාණය වැඩි කරලා වැඩිපුර හදාගත්තනම් තියාගෙන කන්න පුළුවන්. ඉතින් මම අද ගෙනාපු මේ රෙසිපිය ඔයාලට හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකකුත් දාලා තියන්න. ඔන්න දැන් ඔයාලට පේන්නේ කපාගත්ත පොල් ටොපි ටික. ඉතින් හරිම රසයි හරිම ලේසියෙන් හදාගන්නත් පුළුවන් ඉස්සරහටත් මේ වගේ රස ලස්සන වීඩියෝ මම අරගෙන එනවා ඉතින් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක්